අයිබෝවන් කිචන් ෂෝජ YouTube channel එකට ආවාදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මම අදත් අලුත් රෙසිපි එකක් අරගෙන ආවා. ඉතින් මම ඔන්න ඔයාලට මුලින් මතක් කරනවා, තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා හැකි තාක් යාළුවන්ට share කරගන්න කියලා. අන්න ඉතින් මම අද අරගෙන තියෙන පරිප්පු රෙසිපි එකක්. ඉතින් ඇත්තටම මේ පරිප්පු එකත් එක්ක විතරක් උනත් බත් ටික කන්න පුළුවන් විදියට කොහොමද පරිප්පු කරිය රසටම හදාගන්න කියලා මම අද ඔයාලට අරගෙන ආවා. ඉතින් බලමු කොහොමද හදාගන්න කියලා. ඉතින් අනේ මම මෙතන පරිප්පු ග්‍රෑම් 100ක් අරන් තියෙනවා. ඉතින් පරිප්පු ගන්නකොට හොඳට සෝදලා ගන්න, 3-4 පාර සෝදලා පරිප්පු වල තියෙන පෙන ගතිය ඉවත් කරලම ගන්න. ඉතින් මම මේකට කොච්චිමිරිස් කලා දෙයක් අපලා දා ගන්නවා. ඔයාලට අමිරිස දා ගන්න පුළුවන්. මම ඒකටම කරපිංචා ටිකකුත් මේ විදිහට එකතු කරගත්තා. අනිතිම මිරිස් කුළු තේ හැඳක් එකතු කරගන්නවා. ඒ වගේම කහ කුළු තේ හැඳි කාලක්, 3-5 කුඩු තේ හැඳි කාලක් එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලා පරිප්පු වෙනකොට මේ විදිහට මැටි භාජනයම ගන්න, පරිප්පු රසයි මැටි භාජනයක යෙපුවම. ඉතින් අන මම මේ වෙලාවේ වතුර ටිකක් මේකට එකතු කරගන්නවා. මේ විදිහට වතුර ටිකක් දාලා 3-5 ටිකයි පරිප්පු ටික හොඳට මේ විදිහට කලවම් කරගන්නවා මම අතින්ම. දැන් අපි මේක ලිපේ තියාගමු. මම අද ගෑස් එකේ තමයි හදන්නේ. අන්න ඉතින් මේ විදිහේ ලිපේ තියලා විනාඩි 2ක් විතර වහලා තියමු. අනේ විනාඩි 2කට පස්සේ මම දැන් මේකට උලුහාල් ලැට ටිකක් එකතු කරගන්නවා මේ විදිහට. මම නැවතත් මේක වහලා තියාගන්නම් පරිප්පු ටික තැම්බෙනකන්. ඔන්න ඉතින් හරියටම විනාඩි 6ක් විතර යනකොට මගේ පරිප්පු ටික හොඳටම තැම්බිලා තියෙන්නේ. ඔන්න ඉතින් දැන් මම මේ වෙලාවේ පොල් කිරි ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. උකු පොල් කිරි එකතු කරගන්න. පොල් කිරි ගොඩක් අවශ්‍ය නැහැ. මෙන්න මේ කාට වගේ එකතු කරගන්න. මේ වෙලාවේ රස්සානුව ලුණුත් එකතු කරගන්න. ලුණු දාලා මෙන්න මේ විදිහට හැන්දකින් හොඳට කලවම් කරගන්න. දැන් වනි විනාඩි 3ක් විතර යනකොට පරිප්පු හොඳට උතුරනවා පොල් කිරි ටික. එතකොට මම මෙන්න මේ විදිහට මේ පරිප්පු ටික වෙන භාජනයකට මේ විදිහට දාගන්නවා. මම නැවතත් ඒ භාජනයේම පරිප්පු යුපු භාජනයේම ලිපේ තියලා ඒකට මෙන්න මේ විදිහට තේ ටිකක් එකතු කරගන්නවා. තෙල් ගොඩක් අවශ්‍ය නැහැ. මෙන්න මේ වගේ මේ සැන්දි දෙකක් විතර එකතු කරගන්න. ඊට පස්සේ මම එකට අබ ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. අනිතිම මම සූදුරුත් තේ හැඳි භාගයක් විතර එකතු කරගත්තා. අබයි සූදුරි අනිවාර්යයෙන්ම පරිප්පුව තෙම්පරාදු කරලා එකතු කරගන්න. එතකොට ගොඩාක් රසයි සුවඳයි. ඉතින් ඔන්න අබ ටිකයි සූදුරු ටිකයි මෙන්න මේ විදිහට තෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට සුදුරු ටිකක් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා පොඩිවට තලාගෙන. ඒකටම රම්පෙ ටිකක්. ඔන්න මං කරපිංචා ටිකකුත් නැවත එකතු කරගත්තා. ඉතින් මේ දේවල් වැඩිපුර දානකොට ගොඩක් රසයි. ඔන්න මම වියලි මිරිස් ටිකකුත් මෙන්න මේ විදිහට කපල එකතු කරගන්නවා. ඒ වගේම ලූණු මෙන්න මේ විදිහට ලූණු භාගයක් විතර මම එකතු කරගත්තා. මේ සේරම මේ විදිහට හොඳින් තෙම්පරාදු කරගන්න. එක තෙම්පරාදු වෙනකොට මෙන්න විදිහට කහ කුඩු තේ හැඳි කාලක් විතර නැවතත් අපි තෙල් එකට එකතු කරගමු. එසි මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගමු. මේ දෙක හොඳට මෙන්න මේ විදිහට තෙල් එකේ චුට බැදෙන්න දෙන්න. දැන් මේ විදිහට මේ ටික කලවම් කරගමු. ඇත්තටම මේ වෙලාවේ ගොඩාක් සුවඳයි. ඔන්න දැන් මම මේ පරිප්පු ටිකත් මේකටම එකතු කරගන්නවා. කල හොඳට අපි කලවම් කරගමු. මේ වෙලාවේ ගොඩාක් gederama සුවඳයි. සූදුරු එහෙම දාපුවාම පරිප්පු කරියක් ගොඩාක් සුවඳයි රසයි. ඒ වගේම සූදුරු කියන ගුණ ගොඩක් ගුණ දෙයක්. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්
පරිප්පුවක් වගේ හදනකොට සූදු ටිකක් එකතු කරලා බලන්න. දැන් ඔන්න පරිප්පු කරී කරන් හරි. දැන් ඔන්න අපිට දැන් ඉතින් කෑවට ගන්න තමා තියෙන්නේ. ඔන්න ඉතින් මම මේ විදිහට කරි දීසියකට මෙන්න මේ වගේ පරිප්පු ටික දැන් අයින් කර ගන්නවා. ඇත්තටම මේ වගේ පරිප්පු කරියක් හදපුවාම කිසිම වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. මේකත් එක්ක විතරක් බට්ටික කන්නත් පුළුවන්. ඉතින් ඔයාලා මේ වගේ පරිප්පු කරියක් හදලා බලන්න. ගොඩාක් සුවඳයි, ගොඩාක් රසයි. ඒ වගේම හදලා බලලා මට කමෙන්ට් එකකුත් දාන්න. නැවතත් මම මතක් කරනවා, තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරලා යාළුව අතර හැකියතාක් share කරගන්න කියලා. අපි අලුත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්.